ඉතින් මේ පුංචි කරදරයකට මූණ පාන සිද්ධ වුණා. දවස් 6ක් තිස්සේ ඉඳන් මම ඉන්නේ කතරගම තිස්සමාරාම යවඩ තමයි. මම දවස් 4ක් දවස් 6ක් තිස්සේ හිටියේ. ඉතින් මෙන්න මේ ගේ හදන්න තමයි දවස් 6ක් විතර කතරගම ඉඳලා තිස්සමාරාම ඉඳලා ඉතින් පරාගෙන හැමදේම නැති කරගෙන හැමදේම නැති කරගත්තේ මෙන්න මේ අහිංසක පවුලට මෙන්න මේ ගේ හදලා දෙන්නේ. ඒ වගේම අතන වොෂ්රූම් එකක් ඇදුවා අපි. ඉතින් පුංචි දෙයකට පුංචි ලොකු කරදරයකට වාර ගන්න දොරකට මූණ පෑවා. ඉතින් වෙච්ච දේවල් වුණා. මම සුවෙන් ඉන්නවා. ඒ වගේම මාත් එක්ක ගිය මල්ලිලා සුවෙන් ඉන්නවා. එක මල්ලි කෙනෙක්ට කකුල පොඩ්ඩක් කැඩිලා ඒ මල්ලි මේ වෙනකොට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉතින් මං ගැන හොයලා බලපු හැමෝන්ටම ගොඩක් ස්තුතියි. ගොඩක් පින්, ගොඩක් කට්ටිය කෝල් කරා, ගොඩක් කට්ටිය කතා කරා. මොකද වුනේ, මොනාද වෙන්න ඕනේ, ඉස්සරහට මොනාද වෙන්න ඕනේ, ඒ ගොඩක් දේවල් කට්ටිය කතා කරලා ඇහුවා, හොයලා බැලුවා. කෑම බීම වලින්ද ඉන්න තැන පවා අපිට ලබා දුන්නා. ඉතින් ඒ හැමෝන්ටම ගොඩක් ස්තුතියි. ගොඩක් පින් ඒ අයටත්. ඉතින් වෙච්ච දේවල් වුණා. ඒ මොන දේ වුණත් හිතට සතුටක් තියෙනවා. මොකද ගෙයක් නැති මිනිස්සුන්ට මොන දේ පාඩු කරගෙන හරි අන්තිමේදී මට පුළුවන් වුණා මෙන්න මේ ගේ ඒ මිනිස්සුන්ට ලබා දෙන්න.